තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි කියන්න කනගාටුයි අද වෙනකොට බේකරි කර්මාන්තයෙන් 150ක් සම්පූර්ණයෙන් වසා දාලා ඉවරයි ඉතුරු 150ක් වැඩ කරන්නේ ඒ ධාරිතාවෙන් 150ක් විතරයි තව දවස් 2ක් 3ක් යනකොට අනිවාර්යයෙන්ම මුළු ශේෂ්ත්‍රයම කඩාවැටෙනවා අද වෙන විට බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන කිසිම දෙයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ විශේෂයෙන්ම විශාල පිටිහිඟයක් පවතිනවා ඒත් එක්කම මොන විදියකින්වත් වැඩ කරන්න හැකියාවක් නැමේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක මේ ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව දැන් මේ අපිට මාසයකට පමණ කාලෙක ඉඳලා රටේ පව ඉන්න අගමැතිතුමා විදුලි බලමැතිතුමා වෙළඳැමැතිතුමා ඇතුළු සියලුම දෙනා දැනුවත් කර අවසා නැහැ නමුත් කිසිම ප්‍රතිඵලයක් අද වෙනතුරුත් නැහැ මං හිතන්නේ බේකරි කර්මාන්තය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නමුත් මේ අත්‍යවශ්‍ය සේවාවල් වලට ඉන්ධන ලබා දෙනවා 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 කියලා කියනවා නමුත් අද වෙන විට බේකරි සඳහා ඉන්ධන ලබා දීමට කිසිම වැඩපිළිවෙලක් කිසිම කෙනෙක් සකස් කරලා දීලා නැහැ සම්පූර්ණ බේකරි හිමියා අසරණ වෙලා අනාථ වෙලා ඉතාමත්ම අසීරුම අඩියකටපත් වෙලා ඉවරයි මේනකොට බේකරි හිමියා විශේෂයෙන්ම කියනවා මහා පරිමාණයෙන් කරන බේකරි හිමියන්ට වඩා ඉතා සුළු ප්‍රමාණයකන සියලුම බේකරි හිමියන් මේනකොට සම්පූර්ණයෙන්ම කර්මාන්තයෙන් ඈත් වෙලා ඉතු එතුමන්ලාගේ ජීවනෝපාය මාර්ගය සම්පූර්ණයෙන්ම නැත්තට නැතිවිලා කර කියා ගන්න දෙයක් නැතුව පාර වැටි පාට වැටිලා අවසානයි විශේෂයෙන්ම ජංගම රත් වලින් අලෙවි කරන සියලුම දෙනා 100ට 100ක්ම දෙනකොට නැවතිලා මොකද තමන්ගේ ත්‍රිවිල් රථයේ බයිසිකලයට අවශ්‍ය කරන පෙට්‍රල් කඳුලක් අඩුමානි සොයා ගැනීමට හැකියාවක් ලැබිලා අද වෙනකොට දවස් 5 6 සති ගණන් අපි බේගිරීමියන් පොලිමේ රැඳිලා ඉන්නවා ඉතාමත්ම කනගාටුයි කියන්න නමුත් අපි රාජ්‍යයට මේ වෙලාවේ මතක් කරලා දෙනවා අපි තමයි අනිවාර්යයෙන්ම ලංකාවට කන්න දෙන්නේ අපි බත් හැරුණාම ඊළඟ ආහාරය බේකරි නිෂ්පාදන මේ බේකරි නිෂ්පාදන ටිකක් නැති වුණොත් මේ මහ ජනතාව දැන් ඉතාමත්ම අසීරු ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක් පසු කරමින් පවතින්නේ මේ බේකරි නිෂ්පාදන ටිකක් නැති වුණොත් ආයි කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ රජයට අනිවාර්යයෙන්ම රජය සහ මේ අදාළ ඉන්න ඇමතිවරු මේ පිළිබඳව ඉක්මන් ගියා මාර්ගයක් ගන්න කියලා අපි සමස්ත ලංකා බේගිරීමියන්ගේ සංගමය වෙනින් අපි ඉල්ලීමක් කළා තියෙන දැන්ටත් ඉල්ලනවා අදත් ඉල්ලනවා නමුත් මේවා නිකන් අර බේරියාලි අලින්ට වීණා ගායනයක් වගේ තමයි වෙලා තියෙන්නේ ඉතින් අපි කියනවා තව දුරටත් මං හිතන්නේ තව දින දෙකකට වඩා සම්පූර්ණ බේගිරි කර්මාන්තය කරගෙන යෑමට හැකියාවක් වෙන්නේ නැහැ අනිවාර්යෙන් මේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණොත් කියන්න ඕන අද වෙනකොට ලංකාවේ 90%ක් බේකරි ක්‍රියාත්මක වන්නේ ඩීසල් භූමි තෙල් ගෑස් වගේ බලවේගයක් තියෙන්නේ. ඉතින් මේවා තමයි ප්‍රධාන බලවේගය මේ බේකරි වල. ඉතින් දර පාවිච්චි කරන්නේ 10%ක්වත් මුළු ලංකාවෙන් බේකරි ගත්තොත්. ඉතින් 90%ක් පාවිච්චි කරන්නේ ඉන්ධන. මේ ඉන්ධන කිසිම දෙයක් අද වෙනකොට හොයා ගැනීමට අවස්ථාවක් නැහැ. ලංකාවේ බේකරි වලින් 30%ක් විතර සම්පූර්ණයෙන්ම ඩීසල් අවන් වලින් වැඩ කරන්නේ. ඉතුරු 30% ගෑස් භූමි තෙල් වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ ඉතුරු ටිකත් විදුලි බලය අරවා මේ ඔක්කොම දෙන මේ වෙනකොට විදුලි බලයත් නැහැ විදුලි බලෙත් පැය තුනක් කැපුවා කියන්නේ සම්පූර්ණයෙන්ම බේකරි කර්මාන්තයට ඒක තදින්ම බලපාන අද වෙනකොට වාහන වලටම විතරයි ඩීසල් භූමි තෙල් ලබා ගැනීමට හැකියාවක් යන්තම් හෝ තියෙන්නේ නමුත් මේ අවන් වලට භූමි තෙල් මේ ඩීසල් ලබා ගැනීමට කිසිම ක්‍රමවේදයක් අද වෙනකොට සකස් කළ දීලා නැහැ අපට අපි ඉල්ලා සිටින මේ අදාළ ඇමතිවරුන්ගෙන් තහ රජයෙන් අපිට මොකක් හෝ ක්‍රමවේදයක් සලසා දෙන්න නැත්තම් අනිවාර්යයෙන්ම මුළු ලංකාවේම තියෙන බේකරි කර්ම සියලුම බේකරි හිමියන් ඒකා රාශි වෙලා අපි බහිනවා පාරට සම්පූර්ණයෙන්ම අපේ ව්‍යාපාර අපි නවත්තලා දානවා නවත්තලා නවත්තන්න වෙනවා කොහොමත් වෙල නැතුව නවතිනවා ඒ නැවතුණාට පස්සේ අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න සියලුම බේකරි හිමියන් පාරට බහිනවා බැහැලා අපිත් මේ අරගලයට එකතු වෙනවා වෙන කරන්න දෙයක් නැහැ අපි රාජ්‍යයට අනතුරු අංග වුණා සා වැඩිම වුණොත් දවස් 2යි 3යි අපිට මේ කර්මාන්තය රැඳිලා ඉන්න පුළුවන් ඉන්නේ මං හිතන්නේ ලබන සමුද වෙනකොට සියලුම බේකරි කර්මාන්ත කරුවන් පාට බහින සිද්ධ වෙනවා මොකෝ බේකරි කර්මාන්තය කරගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ලබන සමුදෙන් පස්සේ ලබන සමුද වෙනකම්වත් අපට අවශ්‍ය කරන ඉන්ධන සහ කිසිම දෙයක් මේ වෙනතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් නැහැ ඉතාලම ඉක්මනින් මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න නැතිනම් අනිවාර්යයෙන්ම අපි ලබන සමුදෙන් පස්සේ පාට බහිනවා සියලුම ව්‍යාපාරකමත් එනහිටියලා පස්සේ අපිත් පාට බහැලා මේ අරගලයට අපිත් එකතු වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම දැන් මේ ඉන්ධන ගැටලුව හින්දා මේව කර්මාන්තයේ යෙදෙන සියලුම කොච්ච වගේ පිරිසක් අපහසුතාවයට පත් වෙනවද වෙනවද? අද වෙනකල් ලංකාවේ බේකරි 7000ක් පමණ තියෙන මේ 7000න් දැන් 3500කට වැඩිය සම්පූර්ණයෙන් වැහිලා ගිහින් ඉවරයි. මේ තුරින් රාවන්න රැකියා ලක්ෂ 2ක් 3ක් ප්‍රමාණයක් අපි සපයා දීලා තියෙන රට්ට මේකනු 150ක් අදිනව රැකියා අහිමි වෙලා ඉවරයි.
ඊට අමතරව මේ බේකරි කර්මාන්තයට ආශ්‍රය වක්‍ර රැකියා ඊට වැඩි විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද බේකරි කර්මාන්තයට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන් ගෙන්න කට්ටිය, අමුද්‍රව්‍ය ගෙන්න කට්ටිය, බිත්තර, එළවලු සියලුම දේවල් නිෂ්පාදනය කරන ඒ මිනිස්සුන්ටත් මේක බලපානවා. ඒ විතර ඒගොල්ලන්ගේ රැකියා සහ වෙළඳාම සම්පූර්ණයෙන්ම මැනේජ්නෝ. මේක විශාල ජාලයක් මේ බේකරි කර්මාන්තය කියන්නේ මේකට ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්න මොන මොකෝ මුළු රටේම ආහාර නිෂ්පාදනයෙන් අපි දෙවෙනි තැන අපි දරන්නේ. ඒ කියන්නේ බතුයි පානුයි විතරයි ලංකාවේ ආහාරයට තියෙන්නේ. ඉතින් මේ බත් පාන් ඇරුණාම ඉතින් බත් ඇරුණාම ප්‍රධාන ආහාර වේගයේ බේකරි නිෂ්පාදනය. ඉතින් මේක නැතුන මුළු රටෙන් දෙකෙන් පංගුවක් බඩගෙන ඉන්න සිද්ධ වෙනවා. සල්ලි තිබුණත් කෑම කෑල්ලක් හොයාගන්න බැරි වෙනවා. අද වෙනකොටත් විශාල හිගයක් පවතිනවා. ඉතින් රැකිරක්ෂා විතර නෙවෙයි මරණ ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ ඉදිරි දින කිහිපය තුළ. ඉතින් මේක අග්‍රාමාත්‍යතුමාට කියන්න තිබ්බනේ මේ ගැටලුව. අපි අග්‍රාමාත්‍යතුමා පත් වෙලා සතියක් යන ඉස්සෙල්ලා මේ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කළා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා විතරක් නෙවෙයි විදුලි බලඇමතුමා, වෙළඳඇමතුමා, අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානි සාගර රත්නායක මැතිතුමා, රුවන් විජේවර්ධන මැතිතුමා මේ සියලුම දෙනාට අපි මේ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කරා. දැන් මේ මාසයක් විතර වෙනවා. අද වෙනතුරුත් අපිට කිසිම සහනයක් ලබා දීලා නැහැ. අපේ කාලේ නාස්ති වෙච්ච එක විතරයි ඒකෙන් සිද්ධ වුනේ. අඩුවන පිළිතුරක්වත් හම්බුනේ නැහැ. පිළිතුරක්වත් නැහැ. අපි ගිහිල්ලා සාකච්ඡා කරා. නමුත් මේ සලකා බලන්නම් කිව්වා මිසක් කිසිම දෙයක් අපිට කරලා දීලා නැහැ අද වෙනතුරු. ඒ කියන්නේ රජයත් ඕනකමින් මේ ජනතාව අපහසුතාවයට පත් කරලා ව්‍යාපාරිකවත් අපහසුතාවයට පත් කරලා තියෙනවා. ඔය ඇත්ත වශයෙන්ම ඉතින් රජයට මම හිතන්නේ කිසිම උවමනාවක් නැහැ. එහෙම උවමනාවක් නැතුවද නොහැකියාවද කියලා මම දන්නේ නැහැ. උවමනාවකුත් නැහැ. ඒ වගේම නොහැකියාවකුත් තියෙනවා. ඉතින් මේකට විසඳුම් නැහැ. අපිට ඉතින් කියන්න තවත් කෙනෙක් ඉතුරු වෙලා නැහැ. කියන්න ඕන සියලුම දෙනාට කියලා කරන්න ඕන දේවල් කරලා මම හිතන්නේ මෙච්චර කාලකට බේකරියේ මෙයා ස්ට්‍රයික් කළා නැහැ, පාට බැලලා නැහැ, උද්ඝෝෂණ කළා නැහැ. ඒ තත්ත්වෙට තමයි මේ ඇතුළත ගන්න හදන්නේ. අපිත් අනිවාර්යයෙන්ම ලබන සමුදායනකට අපේ බේකරි සම්පූර්ණ කර්මාන්තය එන හිටනවා. එන හිටියට පස්සේ අපි මහපාරට එනවා. ඇවිල්ලා මහපාරේ මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ සියලුම දෙනාට. ජනතාවට මහපාරේ මැරිලා වැටෙන තත්ත්වයක් උදා වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම හිතනවා. මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම්